පල්ලකිනක පදුරක් පදුරක් ගන්න හුජ්ජ කරනවනේ. එහෙම තමයි කුපාඩියක කොහම ගෑනු පස්සේ යනවා. ගෑණියෙක් ඇවිල්ලා මගේ ළඟට කිව්වොත් එහෙම තමන්ගේ මිනිහා දාලා ගියා කියලා. මම මිනිහා ගෙනල්ලා දෙනවා. තමන්ගේ ළඟට බඩ ගාගෙන පිරිමිත් අඬනවා. දණ්ඩක් ගහලා වැඳලා අඬ අඬා වැළපිලා ඉතින් මේ මගේ කන් දෙකේ තාම රැව් දෙනවා. මටව අනියන් සම්බන්ධතාව තියෙන උඹට පින්නන්න බෑ. මොකද දන්නවද? මම පෞද්ගලිකව ගත කරන කෙනෙක්. අනියන් සම්බන්ධතාවයක් තියෙනවා නම් මට බය නැතුව කතා කරන්න. මොකද දන්නවද? යంత్ర මන් ශාස්ත්‍රයේ දඩුවන් හරි ප්‍රබලයි. දෙන්නත් එක්ක එක ඇඳට ගියයි කියලා. ඒ ඇඳට ගිහිල්ලා එක්ක ගෑණි හරි මිනිහ හරි යකෙක් යකිණියක් වගේ ඉන්න තැනට පටපත් කරන්න පුළුවන්. පිරිමි සංහතියම එපා කරනවා. ගෑණියෙක් නම් ගෑනු සංහතියම එපා කරනවා. සල්ලි භාගෙ තිබුණයි කියලා මිනිස්සුෙන්ද ප්‍රශ්න අඩුවෙන්නේ නැහැ. සල්ලිකාර මිනිස්සු කී දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා තියෙනවද? ප්‍රභූවරු කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද? අපි මැරෙන මිනිස්සු අපිට උපත වගේ විපතක් තියෙනවා. ඒක නිසා ඉන්න ටිකේ ඔය සින්දුවක් තියෙන ඉන්න ටිකේ හොඳට ඉඳිලා කියන ඉන්න ටිකේ මේ ඉන්න ටිකේ හොඳට ඉඳිලා මෙතුම ඔයා ඉතාලිය කියලා දැනගත්ත ගමන් ලක්ෂ දෙක තුනක් ගත්තා නේද වැඩේට? ඇත්තම කියන්න අනේ නෑ මහත්තයා, වෙන මිනිස්සු නම් මගෙන් එහෙම ගත්තා මගේ ලක්ෂ ගානක් වතුර ගියා. මෙතුමා මගෙන් එහෙම මුදලක් අය කරේ නෑ. මම දේවාල 15කට අහුවෙලා ඉද්දි තමයි මට ওই ගුරුන්වහන්සේ හම්බුනේ. අය කවදාවත් ගුරුකමක් කරගන්න නෑ කියලා තැනක තමයි හිටියේ. නම කියන්න පොඩ්ඩක්, මෙයාට මතක නැහැ ඔයා කවුද කියලා. මම නා රුක්ෂානා. රුක්ෂානා, ආ මේ ලංකාව ගම්පලාත මෙහෙ කිරිබත් ගොඩ නේද? ඔව් ගුරුන්වහන්සේ. ඔයා කියන්න ඔයාට මොකද්ද සිද්ධ වුනේ මෙතෙන්ට ආවේ කොහමද? ඔයා වට තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද? එයා මගෙත් එක්ක ගොඩක්ම සමීපව ඉඳලා එයා වෙනස් වුණා. ඒ වෙනස් වීම මට ඉතින් දරා ගන්න බැරුව මම දේවාල 15කට විතර අහුවෙලා හිටියේ. ඊට පස්සේ මම මේක දේවාල අත්හැරලා තිබ්බේ. ඒ දේවාල අත්හැරලා තියෙද්දි ටික දවසක් යද්දි තමයි මට ওই පුෂ්ප කුමාර ගුරුන්වහන්සේ හම්බුනේ. ගුරුන්වහන්සේ මට කාල සීමාවක් දීලා මගේ වැඩ කටයුත්ත සාර්ථකව කරලා දුන්නා. වැඩේ හරියටම කරලා දුන්නාද? ඇත්තම කියන්නේ වැඩේ හරියටම ගුරුන්වහන්සේ මට කිය කරලා දුන්නා. තා කෙනෙක් වගේ මට පිහිට වුණා. මං ජූනි මාසේ දැන් ලංකාවට එන්න ඉන්නේ. ඊට පස්සේ ශාන් මහත්තයා ඔයාගේ වැඩසටහනකටත් මං එන්නම්. මොකද්ද කවුරු හරි වැරද්ද මගේ අතින් මොකක් හරි යම්කිසි වැරද්දක් වුණාද කියන්නකෝ. කැමරාව ඉස්සරහා මට කියන්න පුළුවන් කොහොමද මෙහෙමයි කියලා. මගේ වැඩ කටයුත්ත වැරදිලා කියලා මල් ළඟට කවුරුත් ඇවිල්ලත් නැහැ, එන්නෙත් නැහැ. මොකද දන්නවද? මං හරියාකාර මිනිස්සෙක්ගේ වැඩ කටයුත්තක් කරන පුද්ගලෙක්. පැය 72ක් පනින්න මත්තෙන් සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා සුන්නත් දූලි වෙලා යන මං වැඩ කටයුත්ත කරලා දෙනවා. මගේ තියෙන අව්‍යාජකමට තමයි මිනිස්සු මට ආදරය කරන්නේ. මේ මම්ම තමයි ඉතින් මගේ නිවසට එන්න, මගේ දේවස්ථානට එන්න මේ මම්මයි මගේ කටහඬ, මගේ රුව ගොවිතැන් කරන මිනිස්සු සාමාන්‍යයෙන් ගුවන් කපුවාන් පස්සේ මුලින්ම මගේ දේවස්ථානට වී ටිකක් අරගෙන එනවා. ඔබතුමාට එංගලන්තේ ඉඳන් මගෙන් ඇඩ්‍රස් එක අහගෙන මෙහෙට දේව පිළිමයක් ඒ ඔබතුමාගේ උපන්දිනේ. ඔව් ඔව්. අර දැනටත් තියෙන මිනිස්සු වන්දනාමාන කරනවා. මටත් විශ්වවිද්‍යාලයට වුණත් යන්න අවස්ථාව තිබුණා. නමුත් මම මේ යంత్రමන් ශාස්ත්‍රය කරන දේ මේකයිල්ල මට තනි අතට ආපු දෙයක් නෙමෙයි. අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත පත්ත පනත් ඒ කාලේ ඉඳලා එන දෙයක්. මම ගොඩක් මගේ තාත්තගෙන් තමයි මේ දේ ඉගෙන ගත්තේ. මේ යంత్రමන් ශාස්ත්‍රයේ අඳුරේ අතපත ගාපු කෙනෙක් නෙවෙයි මම. මම හරියාකාරව මේකේ ඇලපිල්ල, ඉස්පිල්ල, පාපිල්ලක් නැර දැනගෙන පොතේ හැටියට වැඩ කටයුතු කරන පුද්ගලෙක්. නාමක්ෂර, දෛවක්ෂර, රූපක්ෂර අරගෙන හරියාකාර තත්කාල හෝරාවල් අරගෙන දීහාඳුරි අහන්න වඩන වෙලාව බල්ලා. මොකද දන්නවද මේක ආවට ගියර කරන්න බෑ. මට ඕන විදිහට කරන්න බෑ. යంత్రමන් ශාස්ත්‍රයේ පොතේ හැටියට කරන්න ඕනි. එතකොට තමයි අපිට මේක ප්‍රතිඵලය ගන්න පුළුවන්. දේවාල 15කට 20කට ගිහිල්ලා ඔයාගේ මනස විකෘති කරලා ඇති. නමුත් කලපුරුදු පළපුරුදු දැකපුරුදු මට තියෙනවා. එන්න කාගෙද ප්‍රශ්නේ? හොරු ඉන්නවා කියන්නේ මම පිළිගන්නවා. පාත්‍යෝ ඉන්න වැවක එක හංසෙක් කර ඉන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ යంత్రමන් ශාස්ත්‍රය එන්න මාත් එක්ක කතා බහ කරන්නේ. කතා බහ කරලා මේ යంత్రමන් ශාස්ත්‍රයේ මෙයාට දැනුමක් තියෙනවද? Tamanට දැනුමක් තියෙනවනේ. මාව පරීක්ෂා කරලා බලන්න. යంత్రමන් ශාස්ත්‍රයට මං පුදුම ආසාවක් ආදරයක් තියෙන්නේ. මං මේ දේ නිකන් පොළොට වැලිලා යන්න දෙන්න බෑ. මේ හොරු කොට්ටාසයක් ඉන්න උන්ගෙන් බේර ගන්න ඕනි. මිනිස්සෙක්ගෙන් සත පහක්වත් යంత్రමන් ශාස්ත්‍රය කරනවා කියලා එහෙම ගන්න එපා. අරගත්තු ඒක අපාගත වෙන වැඩක්. අනේ ගුරුන්නාන්සේ මං ගීතේ නැති කරගන්න හිටපු තැන්ට වැඩලා හිටපු කෙනෙක්. ඔබතුමා නිසා තමයි රත්තරන් මහත්තයෝ මගේ ජීවිතේ මට ලබා දුන්නේ. ඒ කොල්ලගේ මේ අම්මත් එක්ක ආවේ. ලොකුවට වෙඩින්න අරගෙන මාස 3ක්වත් නැහැ. බිරිඳ දාලා ගිහිල්ලා. යන්නම ගිහිල්ලා අසාත බැඳලා මාස 3ක්වත් සම්පූර්ණ නැහැ කිව්වා. දාලා ගිහිල්ලා තියෙන්නේ. දෙන්නෙක්ගේ සම්බන්ධතාවයක් තිබුණා නම්, නාමයේ රූපයේ තිබුණා නම් මේ යంత్రමන් ශාස්ත්‍රයෙන් මං ඒ වැඩ කටුත්ත කුරුල්ලයි කිරිල්ලි වගේ ඉන්න කරලා දෙනවා. ආදරය, වේදනාව, දුක, සැප, සතුට, හැඟීම් කියන දේවල් මටත් තියෙනවා. ඒක නිසා මේ පිරිමි දරුවෝගේ වැඩ කටුත්ත මම බාරගත්තේ දින 3 ඇතුළත කරලා දෙනවා කියලා. ඊළඟට ඉතින් මං වැඩේ බාරගත්තයි කියන්නේ ඒක කරනවම තමයි. කට වචනෙට නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. ගණ්ඩා වැළපීගෙන එන්නේ. මොකද දන්නවද මහත්තයෝ, මම මෙන්න මේ අසරණතාවයකට පත් වෙලා ඉන්නේ. මාර අර ওই ඉතාලි ළමයා කතා කරේ. ඒ ළමයාත් ඒ වගේ අසරණතාවයකට පත් වෙලා ඉතුරු ළමයි තමයි කතා කරේ. යంత్రමන් ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් කියලා මම වැඩ කටුත්ත බාරගත්තා නම් ස්ථීර වශයෙන්
ඕනේ ඒ දේ මං කරලා දෙනවා. වැඩ කරුත්ත බාර අරගෙන වැඩ කරුත්ත කරලා ඒ මනුස්සයා හිනහමුසුමි වුණින් යනකොට මේ හදවතට කොයිතරම් සතුටක් දැනෙනවා ශාන් මහත්තයෝ. ඉතාලි විතරක් නේ ඕස්ට්‍රේලියා, ජපාන්, ඇමරිකා, නිව්සීලන්ඩ්, කැනඩා, එතකොට ඕමාන්, ඩුබායි, කුවේට් ඔය හැම රටකම මම වැඩ කරුත්ත කරලා තියෙන කෙනෙක්. යන්ත්‍රමන් ශාස්ත්‍රයේ අනවින ගොඩින බන්ධන හදි හූනිය. වැල්පැන්නුමත්ද, ඉරිපැන්නුමත්ද, රූපකටු ගැසීමක්ද, කාසිරත් කිරීමක්ද, සර්වාංගර යමක් දීලා තිනවනවා දේවසාප පාලි ගැසීම, පොල් ගැසීම කියන දේවල් කපලා ඉවත් කරන්න පුළුවන්. මට ඉතාලියෙන් කතා කළා එක නෝනා කෙනෙක්. එයා කතා කළා එයාට තිබිච්ච අතිශය පෞද්ගලික ආදර සම්බන්ධතාවයක ප්‍රශ්නයකට මට කතා කළේ. ඒ ප්‍රශ්නය එයා ඉවර කළා දීලා මෙතුමා තමයි එයාගේ ආදරේ එයාට නැවත ලබලා දීලා තියෙන්නේ. එයා ලංකාවේ හිටියා නම් අද මේ වැඩසටහන පටිගත කරන තැනට එනවා කියලා කිව්වා. ඕගොල්ලන්ට කතා කරන්න එනවා කියලා කිව්වා. නමුත් එතුමිය මේ වෙනකොටත් රටේ ඉන්නේ. මම බලාපොරොත්තු වෙන මේ වැඩසටහන අතරතුර එතුමියව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. ඉතින් එතුමියගේ වචනයට පිටුපාන්න බැරි හින්දා මම අද මෙතුම හොයාගෙන ආවේ. එතුමිය කිව්වා අනේ මල්ලි මගේ ජීවිතය අද බේරිලා තියෙන්නේ මං ඉතාලි වෙරෝණ නුවර ඉන්නේ. මගේ ජීවිතය අද බේරිලා තියෙන්නේ මේ පුෂ්ප කුමාර ගුරුතුමයි නිසායි කියලා. ඉතින් ඒ නිසා මෙතුමා හොයාගෙන ආවේ. ඕගොල්ලන්ට මේ වැඩසටහන ජීවිතේ කවමදාක හරි වැදගත් වෙනවා. ඒ නිසා මේක ඉවරනකම් බලන්න කියලා බොහොම ආදරෙන් ඕගොල්ලන්ට මතක් කරන ගමන් ඔබතුමන්ව පිළිගන්න ආශිර්වාද බොහෝ වේවා කියලා. ආයිබෝන්. පුෂ්ප කුමාර ගුරුනාස් එහෙම තමයි අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයක් ආදරය කරන්නේ. ලොකු ෆෑන් බේස් එකක් හැදලා ඉන්නවා දැන් ඔබතුමා ගැන. ඔබතුමා කියන දේවල් අහන්න විතරක් වෙනම පිටිසක් එනවා අපේ නාලිකාවට. ඇයි ඔබතුමාට මේ තරම් මිනිස්සු ආදරය කරන්නේ? අපි දන්න අහන අහන හැමෝම පුෂ්ප කුමාර ගුරුනාස් නම් මරු. එයා නම් හොඳ ගුරුනාස් කෙනෙක්. හරි කරුණාවන්තයි. එහෙම තමයි කියන්නේ. ඇයි මිනිස්සු ඒ තරම් ආදරය කරන්නේ? ඒක ශාන් මාත්‍යා මෙහෙමයි. මගේ තියෙන අව්‍යාජකමට තමයි මිනිස්සු මට ආදරය කරන්නේ. ඉතින් මේක මගේ බොරුවක් කාටෝපයක් නෑ. නෑ මේ මම්ම තමයි. ඉතින් මගේ නිවසට එන්න, මගේ දේවස්ථානට එන්න මේ මම්මයි. මගේ කටහඬ, මගේ රුව, ඒ වගේම ඉතින් මිනිස්සුන්ට යන්ත්‍රමන් ශාස්ත්‍රය පැත්තෙන් ලොකු පිහිටපිලිසරණක් වෙලා තියෙනවා. ඇඬු කඳුලෙන් මිනිස්සු එන්නේ. ඉතින් ශාන් මහත්තයර කියන්නේ ගොවිතැන් කරන මිනිස්සු සාමාන්‍ය මම කියන්නේ යන්ත්‍රමන් ශාස්ත්‍රය පැත්තෙන් දන්න කියන ගොඩ දෙනෙක් ඉන්නවා. මම වැඩ කරතු කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ගොවිතැන් කරපු කට්ටිය සාමාන්‍ය ගුවන් කපුවන් පස්සේ මුලින්ම මගේ දේවස්ථානෙට වී ටිකක් අරගෙන එනවා. වී ටික අරගෙන කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි හැංගීමක් ඇතිනේ. ඒක නිසා මේ භක්තියක් ඇතිනේ බුදුමාගේ. භක්තියක් තියෙනවා. ඒක නිසා ඒ තව දෙයක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් මට තෑගි බෝග අරන් එනවා. ඔය අවුරුද්දට අලුත් අවුරුද්දට එහෙම ඇඳුම් පවා අරගෙන එනවා. ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ට දැනීම හදවතට දැනිනනේ. ඔබතුමාට මතක නම් ගිය අවුරුද්ද ඔබතුමාගේ උපන්දිනේ දවසේ ඔබතුමාට එංගලන්තේ ඉඳන් මගෙන් ඇඩ්‍රස් එක අහගෙන මෙහෙට දේව පිළිමයක් ඒ ඔබතුමාගේ උපන්දිනේ. ඔව් අර දැනටත් තියෙන මිනිස්සු වන්දනාමාන කරනවා. ඉතින් ඒ දේවල් ඉතින් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවෙන් දෙන දේවල්. අපි ඉතින් යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් මිනිස්සුන්ට ගොඩ දෙයක් ලබා ගන්න පුළුවන්. නැත්තේ නෑ. ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ ශාන් මාත්‍යෝ හරියාකාරව යන්ත්‍රමන් ශාස්ත්‍රය ඉගෙන ගත්ත කෙනෙක් ළඟට ගියාන් පස්සෙ තමයි මේ දේවල් හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ ශාස්ත්‍රයේ හරියට මිනිස්සුෙකුට පිහිට පිළිසරණක් වෙනවා. ඒක නිසා තමයි ඉතින් මෙච්චර මම ප්‍රසිද්ධියකට ලක් වෙලා තියෙන්නේ. මේ කාලයකට පස්සේ මට අහන්න දුන ඔබතුමාගේ ඉතිහාසය ගැන. ඔබතුමා මේ තැනට එන්න කලින් ඔබතුමා කොහොමද මේ ගමන් මග ආවේ? මේක මට කවදාවත් අහන්න බැරි වෙච්ච දෙයක්. මොකද හැමදාම අපි දකින්නේ වැඩවල ඉන්න මිනිස්සෙක්ව, හැමදාම වැඩ කරන කෙනෙක්ව. අද මට කියන්න ඔබතුමාගේ ඉතිහාසය. මේකට ආවේ කොහොමද? කොච්චර කාලයක් දැන් වැඩ කරනවද? කාගේ හරහාද මේ දේවල් කරන්න පුරුදුනේ? ඒක මෙහෙමයි ශාන් මහත්තයා. ඇත්තටම මම අධ්‍යාපනය කියන එක ගොඩක් හදාරපු කෙනෙක්. මට ඉගෙන ගන්න කියන්නේ ඔබතුමා ඉගෙන ගත්ත කෙනෙක්. විශ්වවිද්‍යාලේ පාව ගිහිලා තියෙනවනේ. මට විශ්වවිද්‍යාලයට වුණත් යන්න අවස්ථාව තිබුණා. නමුත් මම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය කරන දේ මේකයිල්ල මට තනි අතට ආපු දෙයක් නෙමෙයි. අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත පත්ත 56 කාලේ ඉඳලා එන දෙයක්. මම ගොඩක් මගේ තාත්තගෙන් තමයි මේ දේ ඉගෙන ගත්තේ. ඒක නිසා මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. ඒ මිනිස්යාටත් මම කරන වැඩවල මිනිස්සේගේ පින් දෙනවනේ. දැන් වැඩ කරද්දී කරපුවාන් පස්සේ අනේ ගුරුන්නාන්සේ මං ගීතේ නැති කරගන්න හිටපු තැන්ට වැඩලා හිටපු කෙනෙක්. ඔබතුමා නිසා තමයි රත්තරන් මහත්තයෝ මගේ ජීවිතේ මට ලබා දුන්නේ. ඉතින් ඒකේ තියෙන පින මට විතරක් නෙවෙයි මගේ තාත්තට ලැබෙන්න ඕනේ. ඒක නිසා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ අඳුරේ අතපත ගාපු කෙනෙක් නෙවෙයි මං. මං හරියාකාරව මේකේ ඇලපිල්ල ඉස්පිල්ල පාපිල්ලක් නැර දැනගෙන පොතේ හැටියට වැඩ කරතු කරන පුද්ගලෙක් නිසා මමක ඒ කියන්නේ පරම්පරාවන් වෙන ගුරුකමක් තමයි කරන්නේ. ඉතින් ඒ දේ දැනටත් ඉදිරියටත් හරියාකාරව කරගෙන යනවා. මං අද ආවේ විශේෂ හේතුවකට. මං මේ කතාව පටන් ගද්දිම කිව්වා ඉතාලියේ ඉන්න නෝනා කෙනෙක් මිස් කෙනෙක් මට කතා කරලා කිව්වා එයාගේ ජීවිතේ බේරගත්තේ ඔබතුමයි කියලා. මම එයාගෙන් කතන්දරය අහගත්තා. ඔබතුමාගේ පැත්තෙන් මට කියන්නකෝ කොහොමද ඒ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තේ? එහෙම කියන්නේ ශාන් මහත්තයා මම ඔබතුමා කිව්වට මම දන්නේ නැහැ කවුද කින්ද බන්ද කියලා කියන්න.
ඉතින් විදේශගත කට්ටිය ගොඩ දෙනෙක් මගෙන් හරි මම යාට කෝල් එකක් ගන්නම් මම යාට කෝල් එකක් කරගෙන මේ වැඩසටහන අතරතුරේදී මම එයාත් එක්ක කතා කරන්න මම කතා කරද්දී ඔබතුමාට මතක් වෙයි මේ කියන්නේ කවුරු ගැනද කියලා එතකොට ඔබතුමාට කියන්න පුළුවන් මොකද්ද සිද්ධිය කියලා අපි බලමු කතා කරලා හෙලෝ හෙලෝ මිස් මම ශාන්තිත් මාෂු යූටියුබ් චැනල් එකෙන් කතා කරන අර ඔයා කතා කරලා මට කිව්වේ පුෂ්පකුමාර ගුරුනාස ගැන ඒ මල්ලි ඔව් මේ මම ඇවිල්ලා ඉන්නේ ඔයා ඔයා කියපු නිසා මේ මෙතුමත් එක්ක වැඩසටහනක් කරන්න මම දැන් වැඩසටහන පටිගත කරන ගමන් ඉන්නේ කමන්න නැද්ද මම මේක මේ වැඩසටහන ලයිව් යන ගමන් ඉන්නේ කමන්නේ ශාන් මම කොහොමත් ඒ ගුරුනාස මම දේවාල 15කට අහු වෙලා ඉද්දි තමයි මට ඔය ගුරුනාස හම්මුනේ ඔව් හරිද මම අය කවදාවත් ගුරුකමක් කරගන්න නැහැ කියලා තැනක තමයි හිටියේ මේ ගුරුතුමා ගොඩක් වැඩ රාජකාරී කරන කෙනෙක් පිටරට ඇය ගේ නිසා එයාට හරියටම මතක නැහැ ඔයා කවුද කියලා ඔව් නම පොඩක් කියන කෙනෙක් ඔයාගේ ඔයාගේ නම පොඩක් කොහොම කියන්න පුළුවන් දැක්කේ මම නා රුක්ෂානා රුක්ෂානා කියලා කෙනෙක් මතකද රුක්ෂානා ආ මේ ලංකාව ගම්පලාත මෙහෙ කිරිබත් ගොඩ නේද ඔව් ගුරුනාන්සේ ආ අනේ අක්ක තමයි මට අද කිව්වේ ඔබතුමා ගාවට එන්න කියලා හරි 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 කියන්න කියන්න ඔයා කියන්නකෝ කක්කේ අපි මේ වැඩසටහන පටිගත කරන ගමන් ඉන්නේ ඒ නිසා ඔයා කියන්න ඔයාට මොකද්ද සිද්ධ වුනේ මෙතෙන්ට ආවේ කොහමද ඔයා වට තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද මෙහෙම මගේ ප්‍රේමතාවව ඒ කියන්නේ දෙන අපි දෙන්නම එකම රටේ ඉන්නේ ඒ වුණාට එයා මගෙත් එක්ක ගොඩක්ම සමීපව ඉඳලා එයා වෙනස් වුණා ඒ වෙනස් වීම මට ඉතින් දරා ගන්න බැරුව මම දේවාල 15කට විතර අහු වෙලා හිටියේ ඊට පස්සේ මම මේක දේවාල අත්හැරලා තිබ්බේ ඒ දේවාල අත්හැරලා තියෙද්දි ටික දවසක් යද්දි තමයි මට ওই පුෂ්ප කුමාර ගුරුනාන්සේ හම්බුනේ මම ඊට පස්සේ ගුරුනාන්සේට කතා කළා මගේ තියෙන ගැටලුව මම ගුරුනාන්සේත් එක්ක කතා බහ කරාට පස්සේ ගුරුනාන්ස මට කාල සීමාවක් දීලා මගේ වැඩ කටයුත්ත සාර්ථකව කරලා දුන්නා. වැඩේ හරියටම කරලා දුන්නද? ඇත්තම කියන්නේ. වැඩේ හරියටම ගුරුනාන්ස මට කිය කරලා දුන්නා. සාර්ථක කෙනෙක් වගේ මට පිහිට වුණා. මං ජූනි මාසේ දැන් ලංකාවට එන්න ඉන්නේ. ඊට පස්සේ ශාන් මහත්තයා ඔයාගේ වැඩසටහනකටත් මං එන්නම් ගුරුනාන්ස. ආ මේ ජූනි ලංකාවට ආයෙනවා. හරි ඒ වගේම ලංකාවට එනවා. හරි ඒ ආවට පස්සේ අපි වැඩසටහනකට ඔයාව සම්බන්ධ කරගන්නම් මෙතුමා ඉස්සරහා. මට කියන්නකෝ දැන් මෙතුමා දන්න ඔයා පිටරට කෙනෙක් කතා කරගම ඔයා පිටරට කියලා. මම මේ ශේත්‍රයේ ඉන්න අනිත්යගේ මිම්මෙන් මැරලා කතා කරන්නේ. මෙතුමා ඔයා ඉතාලියේ කියලා දැනගත්ත ගමන් ලක්ෂ දෙක තුනක් ගත්තා නේද වැඩේට ඇත්තම කියන්න. අනේ නෑ මහත්තයා. එතුමා වෙන මිනිස්සු නම් මගෙන් එහෙම ගත්තා මගේ ලක්ෂ ගානක් වතුරේ ගියා. මෙතුමා මගෙන් එහෙම මුදලක් අය කරේ නෑ. මෙතුමා හරිම සාමාන්‍ය මිනිස්සෙක්. සාමාන්‍ය විදියට මට මගේ වැඩ කටයුතු මට කරලා දුන්නා. මම දැන් සතුටින් ඉන්නවා මගේ පෙම්වතත් එක්ක අතරම. හරි 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 බොහොම ස්තුතියි ඔයා කියපු නිසා අපි මෙන්න අදත් වැඩසටහනක් කරන්න ආවා මෙතුමන් එක්ක. මොකද මේ වගේ වැඩ කරන්න පුළුවන් අය අපි අඳුරලා දෙන්න ඕනේ හින්දා. හරි යකි බොහොම ස්තුතියි. මම ඔයාලට කෝල් එකක් ගන්නම් පස්සේ. හරි thank you. bye. අන්න යා තමයි කතා කරලා මට කිව්වේ අද එන්න කියලා. ඔව් ශාන් මහත්තයා දැන් මතකයි. එතකොට දැන් මේ වැඩ කටයුතු මම කරලා දැන් මේක දින කිහිපයක් වෙනවා. ඉතින් මට මේ ඔය කතා කරපු ළමයා එයාගේ යාළුවෝ මට හතර දෙනෙක් මුණ ගැස්සුවා. ඒ දේවල් වලට අහු වුණ කට්ටිය. ඉතින් මං ඒ ළමයි ඉතින් මාවත් විශ්වාසයක් ඇති වුණේ තව කෙනෙක්ට මාව වුණා. එයාගේ වැඩේ වැරදුනා නම් එයා කියලා තව කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ නේ. ඔව් ඔව් ඒක නිසා මේ හරි එහෙනම් ඔබතුමියන් මේ වැඩසටහන බලයි. දෙයිනේ කියලා ලංකාවට ආපුන් පස්සේ කියපු විදිහට එන්න ගැහලුවක් නැහැ. ඔබතුමී දන්න කින කට්ටියට කියන්න මෙහෙමයි කියලා යන්ත්‍රමන් සාස්ත්‍රය ගැන ඔබතුමීට විශ්වාසයක් තිබුන් නැති තැනට දේවාලවලින් ඔබතුමීපත් කළා තිබුණා. ඉතින් මේ සාස්ත්‍රය මම පුරුදු පුහුණු වෙන්න ගන්න දෙයක් නෙමෙයිනේ. ඒක නිසා ඔබතුමීට කියන්නේ දෙහි හැමතුරුන්ගේ පිහිටයි කියලා. ඔබතුමී ලංකාවට ආපුවන් පස්සේ එන්න දේවස්ථානෙට. හරි. මෙතන මිනිස්සු ඕනි තරම් අඬාගෙන එනවා. මගේ ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට අද ඇවිල්ලා ඕනි තරම් අම්මලා සහෝදරියෝ සහෝදරයෝ පිරිමිත් අඬාගෙන එන තැනක් මෙතන. මිනිස්සු ඇවිල්ලා අඬාගෙන ඇවිල්ලා ඔබතුමා ගාව කකුල් දෙක අල්ලගෙන අද හවස ආපු එක්කෙනා වැඳ වැටල මොනවා හරි කිව්වා. මොනවද මිනිස්සු මේ තරම් අඬාගෙන ඇවිල්ලා ඔබතුමාට කියන්නේ? ඒක මහත්තයා මෙහෙමයි. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් ඔයා කියන පිරිමි කෙනෙක්නේ ඔබතුමා දැක්කේ. ඉතින් ඒක ඇත්තටම මට ඒ කියන්නේ මේ දේවස්ථානෙට එන සංඛ්‍යාව බැලුවොත් එහෙම මට වැඩ කටුත්තක් කරලා ඉවරනන් පස්සේ මට ඒ තරම් මොකද දන්නවද හරියාකාර මතකයක් තියාගන්න බෑ. සාමාන්‍යයෙන් ඒ කොල්ලගේ මේ අම්මත් එක්ක ආවේ තරණ කොල්ලෝ. ඔව් ගෑනු කෙනෙක් එක්ක ආවේ. ඔව් අම්මත් එක්ක ආවේ කලින්. එතකොට මං කියන්නේ ත්‍රිවිල් එකේ ආපු එක්කෙනාගෙන. ඔව් ඔව්. ඉතින් මේ පිරිමි දරුවා ඇත්තටම මේ කියන්නේ මේ තමන්ගේ නැදෑ ඥාතින්ද කියලා ලොකුවට වෙඩින්න අරගෙන මාස 3ක්වත් නැහැ බිරිඳ දාලා ගිහිල්ලා
යන්න ගිහිල්ලා යන්නම ගිහිල්ලා දැන් අසාත බැඳලා මාස 3ක්වත් නැහැ අසාත බැඳලා මාස 3ක්වත් සම්පූර්ණ නැහැ කිව්වා දාලා ගිහිල්ලා තින්නේ ඉතින් හේතුව හේතුවක් කියන්නේ ඉතින් සාමාන්‍ය මෙහෙමයි මම මේ වැඩ කටුත්තර තාම බාරගත්තට වැඩ කරත තාම පටන් ගත්තේ නැහැ ඒක මම කොහොමද දින 3ක් ඇතුළත ස්ථිර වශයෙන් කළා දින 3ෙන් පුළුවන් දින 3ෙන් කළා දෙන්න පුළුවන් මොකද නම් මට දෙන්නෙක්ගේ සම්බන්ධතාවයක් තිබුණා නම් නාමයේ රූපය තිබුණා නම් මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් මම ඒ වැඩ කටුත්ත කුරුල්ලයි කිරිල්ලි වගේ ඉන්න කළා දෙනවා දින 3ක් ඇතුළත දැන් ඒ වගේ වෙඩින් එකක් අරගෙන කසාදක් බැඳපු දෙන්නෙක් වෙන් වෙලා ඉන්නවා නම් ඔබතුමා කොහොමද දින 3කින් අහපව එකතු කරන්නේ ඒකනේ සාන් මහත්මේ මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බලගතුකම නොදන්න කට්ටිය ඔයගේ වචනේ දැන් ඔබතුමාට මම එහෙම කියන නෙමෙයි ඔව් නෑ මම මිනිස්සුන්ගේ පැත්තෙන් එන ප්‍රශ්න අහන්නේ මේ ඔව් ඒක නේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බලගතුකම වැඩ කටුත්තකින් පෙන්වන්න පුළුවන් ඉතින් වැඩ කටුත්තක් නොකරන මිනිස්සෙක් ළඟට ගියාට ඔතේ වෙන්නේ නෑ මේක මම දින 3ක් තුන්නා නම් ඒ දින 3 ඇතුළත අපි හිතමුක යම්කිසි එකකින් දැන් මේ ආපු දරුවා දැන් මාස 3යිනේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා මේ මොකක් හරි සම්බන්ධතාවයක් තිබුණ නිසා ඒකොල්ලට මේ දෙන්න එකතු වෙලා ඉන්නවා දකින්න බැරි නිසා මොකක් හරි යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන්ම අනවින කොඩින බන්ධන හදපු නියමක් කරලා කියලා ඉතින් ඒ දේවල් කපලා ඉවත් කළා දෙන්නගේ නාමක්ෂර රූපක්ෂර දෛවක්ෂර අරගෙන හරියාකාරව වැඩ කොට උත්ත ඒ කියන්නේ මොකද තමයි වශයේ ගුරුකමකට විශේෂයෙන්ම කියන්න ඕනි යන්ත්‍රමන් ශාස්ත්‍රයේ අධිපති වූ ඊශ්වර දෙවි හාමුදුරන්ට තමයි මුල් තැන දෙන්න ඕනි. එතකොට මුල් කොටගෙන වැඩ කොට උත්ත කරයි කියන්නේ තමන්ගේ උපන් නම ගන්න ඕනේ කොහොමද? නාමේ රූපේ ඒ දෙක අරගෙන කොහොමත් නාමක්ෂර දෛවක්ෂර රූපක්ෂර අරගෙන හරියාකාර තත්කාල හෝරාවල් අරගෙන දෙහිහාමුරු යහන්ට වඩින වෙලා බල්ලා වැඩ කටුත්ත පටන් ගන්නව කොහොමත් මොකද දන්නවද මේක ආවට ගියර කරන්න බෑ මට ඕන විදිහට කරන්න බෑ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පොතේ හැටියට කරන්න ඕනි එතකොට තමයි අපිට මේක ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙන්නේ මට ස්ථිර වශයෙන් මේ කොළු ගැටයගේ මොකද දන්නවද මට අදවතක් නේ තියෙන්නේ මාත් දරු පවුල් කාර්යය මොකද දන්නව ආදරය වේදනාව දුක සැප සතුට හැඟීම් කියන දේවල් මටත් තියෙනවා ඒක නිසා මේ 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 පිරිමි දරුවෝගේ වැඩ හරුත මම බාරගත්තේ දින 3 ඇතුළත කරලා දෙනවා කියලා ස්ථිර වශයෙන් ඉතින් මම වැඩේ බාරගත්තයි කියන්නේ ඒක කරනවම තමයි වැඩේ වුණා වගේ තමයි වුණා වගේ තමයි ඒක කටවචනෙට නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා ඔව් හරි දැන් ඒ වගේ නෙමෙයි එතනින් එහාට ගිහලා දැන් අනියම් සම්බන්ධතා ගැන අපි කතා කළොත් අනියම් සම්බන්ධතා හින්දා වැඩිපුරම දුක් විඳින්නේ මම දන්න විදිහට ළමයි ළමයි අතර මේ දාලගේ ගෑණිගේ මිනිහටත් වඩා දුක් විඳින්නේ ළමයි මොකද ළමයින්ට පාරේ බහැරෙන්නේ නැහැ අනිත් මිනිස්සු විහිළු කරනවා අන්න උඹලේ අම්මට අර ගෑණි මිනිහත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියනවා ගම්වල මේ කොළඹ නෙවෙයි ගම්වල මිනිසුන්ට ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ වගේම තමයි මිනිස්සයෙක් දුක් විඳිනවා ගොඩක් තමන්ගේ නෝනාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් මානසිකව ගොඩක් පීඩා විඳිනවා නෝනාගේ පැත්තෙනුත් එහෙම තමන්ගේ මිනිස්සයාට එහෙම අනියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් බලපෑම් කරන්නත් බෑ මිනිහවිල්ලා ගෙදර කියනවා මම නම් හම්බ කරන්නේ මට වෙන ගෑණියෙක් ඉන්නවා මම මේ ගෑණිට සලකනවා උඹට සලකනවා උඹට ප්‍රශ්නයක් වෙන්න බෑනේ කියලා මෙන්න මේක අනියම් සම්බන්ධතාවින්ද පවුල් ගොඩක් ඇතනවා මිනිසු මරා ගන්නවා මේ දේවල් කොහොමද නවත්තන්නේ ඒක ශාන් මහත්තයාම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකක්ද දන්නවද මටව අනියම් සම්බන්ධතාව තියෙන උන් මට පින්නන්නව බෑ මොකක්ද දන්නවද මම පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නේ මම අර කලින් කිව්වා වගේ අනියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් මට බය නැතුව කතා කරන්න මොකක්ද දන්නවද යන්ත්‍රමන් ශාස්ත්‍රයේ දඩුවන් හරි ප්‍රබලයි මොකක්ද දන්නවද ඒක නිසා හරියාකාර මට වැඩ කටුත්තක් තිත්ත බන්ධනයක් දාලා ඒ දෙන්න අතර සම්බන්ධේ මට වෙන් වෙන්න තිත්ත බන්ධනයක් දාලා ඒ වැඩ කටුත්ත මට කරලා දෙන්න පුළුවන් ජීවිත කාලයටම මහ පාරේ ඇද වැටිලා හිටියත් ඇහැක් කරලා බලන්නේ නැති විදිහට මට මේ වැඩ කටුත්ත කරලා දෙන්න පුළුවන් මොකද දන්නවද දරුවෝ කියන්නේ අපේ ජීවිත ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා තමන්ගේ ආදරේ හැඟීම් වලට ඔය දේවල් නිසා දරුවන්ගේ ජීවිත විනාශ කරන්න එපා දරුවෝ මරණකට දැන් චාන් මහත්තයා කියන්නේ ඕවගේ ප්‍රශ්න ඉතින් ඇත්තටම දරුවන්ට සමාජයකට මුහුණ දෙන්න බෑනේ බාදා දරුවොත් බෙල්ල වගේ වැලේ දාගෙන මැරෙනවා කෝච්චියට පනිනවා මුහුදේ පනිනවා ඉතින් ජීවිතේ පාව නැති වෙනවනේ ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් මට පෙන්වන්න බැරි දේවල් යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් මම කරන්න ඕනි දේවල් මම හරියාකාරවම කරලා ඒ වගේ සම්බන්ධතාවයක් තියෙන එක කඩලා බිඳලා දාලා ජීවිත කාලෙටම ඇහැක් කරලා බලන්න නැති විදිහට වැඩ කටුත්ත කරලා දෙන්න පුළුවන් ආයියේ මිනිහා වෙන ගෑනු පස්සෙත් යනවා නම් මොකද කරන්න පුළුවන් ඒක මෙහෙමයි අනියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ අපි හිතමු ගෑණි හරි පිරිමියා හරි කියලා මම මට වැඩ කටුත්ත බාර දෙන්නේ කවුද මං ඒ ගෑණිකෙන් හරි පිරිමියාගෙන් හරි මං අහනවා මට ඕන නම් වෙන මිනිහ එක්ක හරි ගෑණි එක්ක හරි එකට ඉන්න බැරි වෙන්න මම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ කරන විදිහට සාන් මහත්තයෝ මොකක්ද දන්නවද අපි හිතමුකෝ දෙන්නත් එක්ක එක ඇඳට ගියයි කියලා ඒ ඇඳට ගිහිල්ලා එක්ක ගෑණි හරි මිනිහ හරි යකෙක් යකිණියක් වගේ ඉන්න තැනට බඩපත් කරන්න පුළුවන් ඒ තරම් යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බලගතු ඒ කියන්නේ ඔබතුමා කියන්නේ නිදහසේ ගිහිල්ලා මේ මේ මිනිහට වෙන ගෑණියෙක් ඉන්නවා තමන්ගේ බිරිඳ අරෙන්ද ඒ ගෑණිත් එක්ක ගිහිල්ලා බුදි වදින්න බෑ ඔබතුමා මෙහෙ දේවල් කරනකොට එහෙම කරන්න බෑ මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ හරියාකාර වැඩ කටුත්ත කරයි කියන්නේ
අමාර කලින් කිව්වා වගේ දෙන්නට එකට ඉන්න බැරි වෙනම මට වැඩකට උත්තර කරලා දෙන්න පුළුවන්. එක්කෝ එපා වෙනවා. එපා වෙනවා කියන්නේ එක්කෝ පිරිමි සංහතියම එපා කරනවා. ගෑණියෙක් නම් ගෑනු සංහතියම එපා කරනවා. ඒක තමයි යන්ත්‍රමන් ශාස්ත්‍රය කරනවා කියන්නේ. මේක తాවකාලිකව මාසයකට දෙකකට කොහොමත් අර බල්ලා කියන එක පතුරක් පතුරක් ගන්න හුජ්ජ කරනවානේ. එහෙම තමයි කුපාඩියක කොහොමද ගෑනු පස්සේ යනවා. යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බලගතුකම බලන්න දෙන්න මට වැඩකට උත්තර. අනියන් සම්බන්ධතාවයක් තියෙන දෙයක්. ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ප්‍රතිඵල පෙන්නලා තියෙනවා අනන්ත අප්‍රමාණ. මේ වීඩියෝ දකින කට්ටිය මගෙන් වැඩකටු කරගත්ත කට්ටිය දන්නවා. ඒක නිසා මේ දේවල් මම අර කලින් කිව්වා වගේ අඳුරේ අතපත ගන්න දෙයක් නෙමෙයි මේ අන්තර්මන් ශාස්ත්‍රය. මම අර කිව්වා වගේ අනියන් සම්බන්ධතාව තියෙනවා. මේ දේවල් කඩලා ඉවත් කළා මට වැඩකටුත් කරයි කියන්නේ සාන් මහත්වෝ මටත් ලොකු සැනසීමක්. හරි මෙහෙම කියනවා මම චැලෙන්ජ් එකක් දෙනවා. දින නියම කළා. මෙන්න මේ දිනේට මම මේ සම්බන්ධය කඩනවා කියලා අනියම් සම්බන්ධයක් කඩන්න පුළුවන් දින නියම කළා. මට දින නියම කළා කරන්න පුළුවන් හරියටම මට දෙන්න හෝරා 3ක්. හෝරා 3ක් දෙන්න. හෝරා 3 ඇතුළත ස්ථිර වශයෙන් මම වැඩකටුත් කරලා දෙනවා. එතන ඉඳලා පැය 72ක් පණින්න මත්තෙන් සම්බන්ධතාවයක් කැඩිලා බිඳිලා සුන්නත් දූලි වෙලා යන මම වැඩ කරුත්ත කරලා දෙනවා. හරි ඉතින් ඒ තරම් බලයක් තියෙන නිසායි මේ තරම් ආත්ම විශ්වාසයෙන් ඒ ගැන කතා කරන්න එහෙම කරන්න බැයි නම් එහෙම කරලා නැත්තම් කරපු වැඩක් වැරදිලා තියෙනවා නම් මෙහෙම කතා කරන්නේ නැහැ. හරි මට කියන්න ඔබතුමාට හයියක් තියෙනවද මේ කැමරාව දිහා බලලා කියන කරපු මෙච්චර කාලේ කරපු වැඩක් වැරදිලා නැහැ කියලා කියන්න පුළුවන්ද? මගේ වැඩ කරුත්ත වැරදිලා කියලා මල් ළඟට කවුරුත් ඇවිල්ලත් නැහැ එන්නෙත් නැහැ. මොකද දන්නවද මං හරියාකාර මිනිස්සෙක් වැඩ කරුත්ත කරන පුද්ගලෙක්. ඒක නිසා කවුද ආවේ මගේ දේවාලට කවුද ආවේ අඬා වැළපීගෙන එන්නේ මොකද දන්නවද මහත්තයෝ මම මෙන්න මේ අසරණතාවයකට පත් වෙලා ඉන්නේ මම අර ওই ඉතාලි ළමයා කතා කරේ ඒ ළමයාත් ඒ වගේ අසරණතාවයකට පත් වෙලා හිටපු ළමයි තමයි කතා කරේ ඒක නිසා කවුද ඉන්නේ ප්‍රශ්නේ අඬා වැළපීලා කියන්නේ ඉතින් මොකද දන්නවද යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් කියලා මම වැඩ කරොත් බාරගත්තා නම් ස්ථීර වශයෙන් ඒ දේ මම කරලා දෙනවා මොකද මේ මගේ කන් දෙකේ තාම රැව් දෙනවා දේවාලට ඇවිල්ලා මහත්තයෝ මේ කියන්නේ මොනවාද පිරිමිත් අඬනවා දන්නක් ගහලා වැදලා අඬා වැළපිලා ඉතින් මොකද මේ වැඩ කරුත්ත බාර අරගෙන වැඩ කරුත්ත කරලා මේ මිනිස්සයා හිනහ මුසුමුණින් යනකොට මේ හදවතට කොයිතරම් සතුටක් දැනෙනවා ශාන් මහත්තයෝ ඒකම ඇති ඒකම ඇති ඒ පිනත් ඇති ඒ වැඩ කරුත්ත කරයි කියන්නේ මම අර කිව්වා වගේ මට මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය දුන්න මගේ තාත්තටත් ඒ පින් ටික ඇති අනිවාර්යෙන් මට කියන්න මේ දැන් ওই දේවල් කරගන්න ලංකාවේ මිනිස්සු වෙනවනේ ඒ වගේම විදේශගතයටත් ওই ප්‍රශ්න ওই විදිහටම තියෙනවද ඊට වඩා වැඩිද විදේශගත කියන්නේ මහත්තයෝ මෙහෙමනේ මිනිස්සයා ඉන්නේ කොතනද සල්ලි භාගේ තිබුණයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්න අඩුවේ නැහැ සල්ලි කාර මිනිස්සු කී දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා තියෙනවද ප්‍රභූවරු කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද ඒක නිසා මම කියන්නේ මනුස්සයා සිංහලද මුස්ලිම්ද දෙමළද ඒක නෙමෙයි අදාළන්නේ මනුස්සයා මනුස්සයාම ඒක නිසා විදේශගත කට්ටියද මගේ ලංකාවේ ඉන්න කට්ටියද එහෙම කියලා නෙමෙයි මම ඔය කලින් අර ඉතාලියේ ප්‍රශ්නයක් ගැන විසඳුවා කියලා කිව්වේ ඉතාලිය විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියා ජපාන් ඇමරිකා නිව්සීලන්ඩ් කැනඩා එතකොට ඕමාන් ඩුබායි කුවේට් ඔය හැම රටකම මම වැඩකටු කරලා තියෙන කෙනෙක් ඒක නිසා මේ දේවල් මම අතපත ගන්නෙ මොකද දන්නවද යන්ත්‍රමන් ශාස්ත්‍රයේ නොදැන නෙමෙයි කලපුරුදු පළපුරුදු දැකපුරුදු මට තියෙනවා එන්න කාගේද ප්‍රශ්නේ ඔබ ඔබ මේ වැඩසටහන බලන ඔවා වෙන්න පුළුවන් දේවාල 15කට 20කට ගිහිල්ලා ඔයාගේ මනස විකෘති කරලා ඇති නමුත් දේවාලයක් කියන්නේ සත්‍යතාවයක් තියෙනවා කියන තැනට මං අනිවාර්යයෙන් මේ මිනිස්යාගේ වැඩ කටුත්ත කරලා දෙන එක දෙනවාම තමයි ඒක සත්‍යයි සහතිකයි මෙහෙමයි ඔබතුමා මොනතරම් කයිවාර පුරාජයරු ගැහුවත් ගිනි පෙල්ලෙන් බැටකව මිනිහා කණාමැදිරියටත් බයයි ගුරුකම් කරන්න දේවාල ගානේ ගිහිල්ලා නන්නත්තරලා ඉඩම් උකස් තියපු මිනිස්සු තමන්ගේ ගේදර විකුණපු මිනිස්සු ඉන්නවා මට කතා කරලා තියෙනවා ඉතින් ඔබතුමා කොච්චර කිව්වත් ඔබතුමා කිරෙන්නාලා ඇවිල්ලා ඔවා කිව්වත් මිනිස්සුන්ට පිළිගන්න බයයි මිනිස්සු හොරු ඉන්නවා මේකේ ඒක මෙහෙමයි ති මට මං පිළිගන්නව නැත්තේ නෑ හොරු ඉන්නවා කියන මම පිළිගන්නවා මොකද දන්නවද මගේ ළඟට ඇවිල්ලා මිනිස්සු කියන මෙන්න මෙහෙම වුණා මට මේ දේවාලට අහු වුණා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා නමුත් ඔබතුමා හිතන්නකෝ සාමාන්‍යයෙන් පාත්‍යෝ ඉන්න වැවක එක හංසෙක් කර ඉන්න පුළුවන්නේ ඉතින් ඒ වගේ තමයි මේ යන්ත්‍රමන් ශාස්ත්‍රෙ එන්න මාත් එක්ක කතා බහ කරන්න විනාඩියක් දෙකක් කතා බහ කරන්න කතා බහ කරලා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රෙ මෙයාට දැනුමක් තියෙනවද තමන්ට දැනුමක් තියෙනවනේ ඒක නිසා තමන් බලන්න මෙහෙමයි කියලා මාව පරීක්ෂා කරලා බලන්න මං කියන්නේ මොකද දන්නවද මං ඒ යන්ත්‍රමන් ශාස්ත්‍රයේට මං පුදුම ආශාවක් ආදරයක් තියෙන්නේ මං මේ දේ නිකන් පොළොට වැරෙලා යන්න දෙන්න බෑ මේ හොරු කොට්ටාසයක් ඉන්න උන්ගෙන් බේරා ගන්න ඕනි මට කොට දෙන්නේ කතා ගන්න ඕ යන්ත්‍රමන් ශාස්ත්‍රය කරනවා කියලා ගුරු මෑණිවරු පියවරු කියලා ඉන්නවනේ මේ මිනිස්සු මං ගැන හොඳට දන්නවා මොකද දන්නවද ශාස්ත්‍රය මම දන්නවා මොක මං ඉතින් නැත්නම් මැටින් හරි වැඩ කරතු කරලා දෙන පුද්ගලෙ ඒක නිසා යන්ත්‍රමන් ශාස්ත්‍රයේ අනවින කොඩින බන්ධන හදි හුණියක් වැල්පැන්නුමත්ද ඉරිපැන්නුමත්ද රූපකටු ගැසීමක්ද කාසිරත් කිරීමක්ද සර්වාංගර යමක් දීලා තිනවන දේවසාප පාලි ගැසීම පොල් ගැසීම කියන දේවල් කපලා ඉවත් කරන්න පුළුවන්
තව දෙයක් තමයි ශාන් මහත්තයා විශේෂයෙන්ම කියන්න ඕනි ඔය අධ්‍යාපන හදාරන දරුවන්ට මතක ශක්තිය ආවර්ජනය එන්න මම විශේෂිත වූ යන්ත්‍රයක් හදනවා ඒක කෙලිහරණය කරලා හදන්නේ එතකොට යන්ත්‍රමන් සාස්ත්‍රයේ තව විශේෂයෙන්ම කරන දෙයක් තමයි මම කලින් කිව්වා වශීගුරුකම් කියන එක ඒ වගේම තමයි ගෙදර හතර කෝණ අට කෝණ දොළොස් කෝණ ආරක්ෂා කරලා දෙන්න පුළුවන් තව දෙයක් තමයි විදේශගත කට්ටියගේ තමන්ගේ රැකියාව කරන ස්ථානයේ ප්‍රශ්න තියෙනවා අපි හිතමුක තමන්ගේ ශ්‍රමයේ හැටියට තමන්ට වැටුපක් නම් වෙන්නේ නැහැ ඒ වගේ තැන්ට මිනිස්සු පත් වෙලා තියෙන්නේ මං ඒ මිනිස්සුන්ගේ අනන්ත අප්‍රමාණ වැඩ කටයුතු කරලා දීලා තියෙනවා මොකද තමන් මේ ලංකාවෙත් නැතුව බිත්ති හතරකට කොටු වෙලා දහ දුකක් නිවිදින්නේ මහත්තයෝ ඉතින් ඒක නිසා මේ යන්ත්‍රමන් සාස්ත්‍රයේ ඒ වගේ මිනිස්සුෙකුට පිහිටක් උනායි කියන්නේ ඒක මට ඉතින් කොයිතරම් පිනක්ද ඒක නිසා මම කියන්නේ මේ දේවල් බොරු දේවල් නෙමෙයි මේ යන්ත්‍රමන් සාස්ත්‍රය කියන එක බොරුවක් නෙමෙයි හරියට වැඩ කටයුත්තක් කරන පුද්ගලෙක් ළඟට එන්න මේක ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමුකෝ දේවාල වලට ගිහලා නැත්තර නැතුණු මිනිස්සෙක් කියලා එන්න මගේ ළඟට එන්න මොකද නම් මන්නම් කියන්නේ පෙලක් කට්ටි කියනවනේ මේ මම පැයෙන් දෙකෙන් කරනවා විනාඩි දෙකෙන් ගුරුකම් කරනවා කියලා එහෙනම් ඉතින් මැජික් මායා බන්ධන වෙන්න ඕනේ ඒක නිසා මම නම් එහෙම කියන්නේ යන්ත්‍රමන් සාස්ත්‍රයේ ඒ වැඩේට අදාළව කාල හෝරාවල් තියෙනවා ඒ කාල හෝරාවල් වින් කළ වැඩ කටයුතු කරලා දීමේ හැකියාවක් මට තියෙනවා ඒක නිසා යම් කිසි කෙනෙක් මම මා විශ්වාසයක් තියනනම් විතරක් ඉන්න මොකද නම් මම තව දෙයක් කියනවනේ මේ වැඩසටහන දැක්කයි බැලුවයි කියලා මගේ ළඟට කඩා දුවගෙන එන්නේ කියලා මම කියන්නේ නැහැ මං දන්න කියන වුණ තරම් මිනිස්සු ඉන්න මම වැඩ කටයුතු කරලා දීලා තියෙනවා ඔබතුමා කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔබතුමාගේ වැඩක් කරොත් එහෙම ඔබතුමා මට පස්සය දෙන්නේ මුණ ගස්සනවා ඒ පස්සය දෙනාපුවම පද 50ක් වෙනවා ඒක තමයි ඒක නිසා මම කියන්නේ මේ මම වැඩියක්ම කියන්නේ මේ යන්ත්‍රමන් සාස්ත්‍රයේ කරනවා කියලා ගොඩ දෙනෙක් ඉන්න බොරු කරන මිනිස්සු. ඒක නිසා ඒක මම කියන්නේ මොකද මේක අපරාධයක් මේ යන්ත්‍රමන් සාස්ත්‍රයෙන් මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද දන්නවද ලක්ෂපතිය කෝටිපතිය නැත්තට නැති වෙලා බින්දුවට වැහිලා තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුෙකුට මේ අපි මම යන්ත්‍රමන් සාමාන්‍ය අපි හිතමු තම තහඩුවකට ජීවම් කළා යන්ත්‍රයක් පළඳින්න දුන්නයි කියලා. ඒ යන්ත්‍රයේ බලගතු ගමෙන් Tamanට අර හිටියටත් වැඩිය Tamanට ආර්ථික මේ වර්ධනයක් ගන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් විනාශ මුඛයට දාන්න එපා අපරාධයක්. මොකද අනේ අපි හැමෝම මිනිස්සුනේ අඬා වැළපිලා ඉන්නේ මිනිස්සේ ඒ මිනිස්සෙකින් මුදල අරගෙන තේරුමක් නැහැ රජ වෙන්නද අපි මැරෙන මිනිස්සු අපිට උපත වගේ විපතක් තියෙනවා ඒක නිසා ඉන්න ටිකේ ඔය සින්දුවක් තියෙන ඉන්න ටිකේ හොඳට ඉඳිලා කියලා ආන්න ඒක නිසා හොඳට හරියාකාර මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න මම නම් කියන්නේ මිනිස්සෙක්ගෙන් සත පහක්වත් යන්ත්‍රමන් සාස්ත්‍රය කරනවා කියලා එහෙම ගන්න එපා අරගත්තු ඒක අපාගත වෙන වැඩක් තමන් අපායට කෙටි මාර්ගයකින් මාර්ගය පාදා ගන්න දෙයක් ඒක නිසා මේ දේ හරියාකාරව ඉගෙනගත්ත කෙනෙක් ළඟට යන්න අර කිව්වා වගේ 100%ක් ඉන්නවා කියලා කිව්වේ පහ අතරෙන් කෙනෙක් තමයි පුෂ්ප කුමාර ගුරුතුමා කියන්නේ. ඒක නිසා සාන් මහත්තයෝ ඔබතුමාටත් දැන් සාමාන්‍ය ඔය වැඩසටහන ඔබතුමා ඕනි තරම් කරලා ඇතිනේ. වැඩසටහන ඇත්තටම ඔබතුමා නේ මං කියන්නේ. ඔබතුමා කරලා තියෙනවා. මං දැකලා තියෙනවා. වැඩසටහන වල මාධ්‍ය එක්ක ඒක නිවේදිකාවක් හෝ නිවේදකෙක් කිව්වොකෝ එක්ක ප්‍රශ්න දෙනවා. ඔව් මොකද්ද කියනවා. එක්ක යන්ත්‍රමන් සාත්‍රය මොනවාද කරන අරග කරනවා මේක කරනවා. එක්ක අර පෙනී සිටින එක නෝ ඔව් කියනවා. ආ ඔව් ඕන දෙයක් පුළුවන් හරි මට පුළුවන් හා ඔව් කියනවා. බාගද මේ සාමාන්‍ය අපි තුම මරුච්ච මනුස්සකර පණ දෙන්න පුළුවන්ද කියලා ඒකටත් ඔව් අන්න එහෙම තමයි එහෙම නෙමෙයි මේ දේවල් හරියාකාරව ඉගෙනගත්ත කෙනෙක් ළඟට ගියා කියන්නේ මේකේ තියෙන බලගතුකම පෙන්වන්න පුළුවන් ඒක නිසා මම කියන්නේ දෙයිහාමුදුරන්ගේ පිටයි මේ වැඩසටහන බලන ඕනම කෙනෙකුට මම කියන්නේ හරියාකාර වැඩකට උත්තක් කරගන්නවා නම් යන්ත්‍රමන් සාස්ත්‍රය කියන එක දන්න කියන කෙනෙක් ළඟට යන්න ඔබගේ කාලයත් මුදලත් ඔය සෑම දෙයක්ම ඉතුරු වෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබතුමියගේ හෝ තුමාගේ සතුට උතුරනවා ඕනෑම අඳුරු වලාවක රිදි රේඛාවක් තියෙනවා වගේ තමන්ගේ ජීවිතේ කොයිතරම් ප්‍රශ්න හැලහැප්පීම් ආවත් කොයිතරම් මේ හොර ගුරුන්නාසල හොර ගුරු මෑණිවරු හිටියත් ඒව අතරේ තියෙන එකම රිදි රේඛාවක් තමයි පුෂ්ප කුමාර ගුරුන්නාසල කියන්නේ ඉතින් ඔයාගේ ජීවිතේ වල ප්‍රශ්න ඇති ඔයාගේ ජීවිතේ වා කඳුළු හලපු වාර අනන්තවත් ඇති ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔන්න පිළිතුරක් ඇවිල්ලා තියෙනවා කතා කරන්න මෙතුමාට මෙතුමාගේ තිරේ දුරකථන අංකය දාලා තිනවා අපි WhatsApp මාර්ගෙන් ඉමෝ මාර්ගෙන් කතා කරන්න පුළුවන් ලංකාවේ කෙනෙක් නම් මෙතෙන්ට එන්න පුළුවන් විදේශගත රටක ඉන්නව නම් ඔයාට මෙතුමන්ට WhatsApp මාර්ගෙන් ඉමෝ මාර්ගෙන් කතා කරලා අනේ මට පිහිට වෙන්න කියන්න ඔයාට පිහිට වෙන්න හැකියාවක් බලයක් ශක්තියක් මෙතුමන්ට තියෙනවා ඉතින් මෙච්චර රැඳිලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉතාම වටිනා කතා බහක්, හරවත් බරවත් කතා බහක් ඔයා අසා සිටියා මෙච්චරලා. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාගේ ජීවිතයට කවදා හෝ කොයි මොහොතක හෝ ඕනි වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න, මේ නම්බර එක ලියලා තියාගන්න. ඔයාගේ මේ ප්‍රශ්නයක් තියෙන මේ වගේ ප්‍රශ්නකින් පෙළ ඔයාගේ යාළුවෙක්ට දෙන්න මේ නම්බර එක. අනිවාර්යෙන් ඔයාට පිහිටක් ලබා ගන්න පුළුවන්. ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ හැම දෙයක්ම කියලා දීලා අපේ රටේ මිනිසුන්ට මේ තරම් දුරට පිහිට වෙනවට. ඔබතුමාට ඔය තරුණ කාලේ ඔබතුමාට පුළුවන් වෙන රැකියාවක් කරන්න ඕනි තරම් හම්බ කරන්න තිබුණා. හැබැයි දිවා රෑ නඹලා මේ වගේ දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මිනිස්සු හින්දා. බොහොම ස්තුතියි.
ඒ වෙනුවෙන් අපිත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන්. ආයිබෝ වේවා.